Sanvada. හැම විටකම වගේ සිද්ධ වෙන්නේ අපි අනුන් අනුන්ටයිති වැඩ අනුන්ගේ විදිය ගැන විවිධ සංවාද කරන එක. හැබැයි එක මොහොතකදී අපි කණ්ණාඩියක් දිහා බලාගෙන අපිටම යමක් කියාගන්න ටිකක් පස්ස ගහනවා. ඒ නිසා අපිට බැරි වෙනවා වෙනස් වෙන්න ඕනම තැනකදී වෙනස් වෙන්න. එතකොට අපි මගහැරලා තියෙන්නේ අපේම දියුණුව. ඒක අපරාධයක්. එහෙම නෙමෙයි. අපිට ඇයි අපි ගැනම විවේචනයකට එන්න බැරි? අපි මේ සංවාද හරහා එහෙම කරන්න උත්සාහ කරමු. දැන් අපි හැමදෙනාම අනන්‍යතාව ගැන කතා කරනකොට මුලින්ම අනන්‍යතාවය කියන එකේ මුල තියෙන්නේ තමාගේ පුද්ගලික අනන්‍යතාවය. ඊට පස්සේ එතනින් පවුලේ අනන්‍යතාවය වෙන්න පුළුවන්, ගමේ අනන්‍යතාවය වෙන්න පුළුවන්, ඊට පස්සේ පළාතේ අනන්‍යතාවය වෙන්න පුළුවන්. ඒ විදිහට යන්න පුළුවන්. නැත්නම් තමාගේ ජාතිය හරහා අනන්‍යතාවය බිහි වෙන්න පුළුවන්. නැත්නම් තමාගේ කුලය හරහා වෙන එක එක විදිහට අනන්‍යතාවය බිහි වෙනවා. හැබැයි මේ වගේ ලෝකෙක ඉදිරියට යන්න නම් තමාගේ අනන්‍යතාවය රැකගෙන ලෝකෙට ඇතුල් වෙන්න හයියක් තියෙනවා. ඉදිරියට ගිය හැම සමාජයක්ම හැම රටක්ම ඒක කරගෙන තියෙනවා. හැබැයි මිනිස්සුන්ගේ අනන්‍යතාවලට අද ලෝකෙම මුහුණ දෙන ගෝලීයකරණය අභියෝගයක් නොවේද? ඔය ගෝලීයකරණය ගැන විශාල විවාදයක් අද ලෝකේ තියෙනවා. ඒ ළඟදී සිද්ධ වෙගෙන දැන් මේ සිද්ධ වෙගෙන යන මේ අර්බුදය හරහත් තව චෝදනා එනවා ගෝලීයකරණය ගැන. පැහැදිලිව ගෝලීයකරණය ගැන තර්ක තියෙන්න පුළුවන්. හැබැයි අන්තිමට විසඳුමක් තියෙන්නේ ගෝලීයකරණය හරහා තමයි. කොච්චර විවේචන කරුවත් ගෝලීයකරණය හරහා තමයි අද ලෝකේ දියුණු වෙලා තියෙන්නේ. දැන් අපිට පේනවා පැහැදිලිව අපේ ලාංකිකයන් හුඟක් පිට රටවල්වල ගිහිල්ලා වැඩ කරනවා. මැද පෙරදිග නැත්තම් නැගෙනහිර ආසියාවේ. ඒ රටවල් මේ මට්ටමට දියුණු වෙලා තියෙන්නේ ඒ ගෝලීයකරණය හරහා ආපු වාසිය හන්දා තමයි. ඒ වගේම එක මට්ටමකදී අර මනුස්ස ස්වභාවයක් තියෙනවා, හැමදේම සීමාව පනිනවනේ. දැන් ගෝලීයකරණයේත් සීමාව එක මට්ටමකට පැනලා ඇති. ඉතින් ඒක ආපහෝ සීමාවක් තුල ගන්න පියවරවල් ගන්න සිද්ධ වෙනවා. හැබැයි අපේ සමාජය තුල මට පැහැදිලිව පේන එකක් තමයි ගෝලීයකරණය ගැන චෝදනා කරන්නේ හුඟ දෙනෙක් දේශපාලන වාසි ලබා ගන්න කියන මතයක් මට තියෙනවා. කියන්නේ අන්තවාදයෙන් කතා කරනකොට පැහැදිලිව බලන්න පුළුවන් ඒ කතා කරන පුද්ගලයන් තමාගේ ජීවිතය ගත කරන්නේ කොහොමද? ඒගොල්ලන්ට ගෝලීයකරණයෙන් වාසියක් ලැබෙනවද නැත්නම්? ඒගොල්ලන්ට අවස්ථාවක් ලැබුණොත් ඒගොල්ලෝ පිටරට ගිහිල්ලා වැඩ කරනවද නැත්නම් ගෝලීයකරණය හරහා පවතින ශේෂ්ත්‍රයකට ඇතුල් වෙනවද? ඒගොල්ලන්ගේ දරුවන් ළමයි පිටරට ගිහිල්ලා පාඩම් කරනවද නැත්නම්? ඔය ප්‍රශ්න අහන්නත් පුළුවන් මේ ගෝලීයකරණයේ තර්කයට එනකොට. මේක මොකද දේශපාලන න්‍යායපත්‍රයක් අනුව හුඟ දෙනෙක් ගෝලීයකරණය ගැන තර්ක කරනවා. නම් කියන්නේ ගෝලීයකරණය ගැන වුණත් අපි මධ්‍යස්ථව බලන්න ඕනේ. මධ්‍යස්ථව බලලා මොකෝ මේ හැමදේම අන්තවාදයෙන් බලන එක හොඳ නැහැ. මධ්‍යස්ථව බලලා අපි තීන්දුවක් ගන්න ඕනේ. මේකෙන් අපිට වාසිය මොකද්ද? අලහබේ මොකද්ද කියලා ඊට පස්සේ මධ්‍යස්ථ පාරකට තමයි අපි ඇතුල් වෙන්නේ. අපි කලින් වතාවේ ආවේනිකකම් අනන්‍යතාව ගැන කතා කළා. අපේ සමාජයේ ඕනතරම් බෙදීම් තියෙනවා. ඒ බෙදීම් ඇති වෙන්නේ ඔය කියන අනන්‍යතාව නිසාද? පැහැදිලිව අපේ බැලුවොත් එහෙම මං කියන්නේ අපේ රට මේ පවතින තත්ත්වය දිහා බලනකොට මුල් හේතුව තමයි බෙදීම් සම්බන්ධව. අපි අනන්‍යතාවය වැදගත්. හැබැයි මේක හරහා ඇවිල්ලා තියෙන බෙදීම් මං හිතන්නේ අපිට අවාසියක් වෙලා කියනවා. ඒ කියන්නේ අපේ රට බැලුවොත් එහෙම අපි ජාතිය හැටියට බෙදිලා තියෙනවා සමාජයක් හැටියට. කුල හැටියට බෙදිලා තියෙනවා සමාජයක් හැටියට. පන්ති හැටියට බෙදිලා තියෙනවා සමාජයක් හැටියට. ඒ වගේම දේශපාලන පක්ෂානුව බෙදිලා තියෙනවා. ගැමි නාගරික කියන බෙදීම් ඇවිල්ලා. ඉතින් අපි හැමතේම බලන්නේ බෙදීම තුළ. ඒක නිසා මේ එක එක අනන්‍යතාවල් අතර අපි වෛරයක් ඇති කරලා තියෙනවා. ඒ වගේම ඒක අර දේශපාලන බලවේගත් පාවිච්චි කරනවා තමාගේ පැවැත්මට. දැන් ඔය විදිහට පක්ෂ දේශපාලන ක්‍රමය සමාජයේ බෙදීම් ඇති කරනවා නම් ඒ ක්‍රමය හොඳයිද? ඔය දේශපාලනයේට හරි ලේසි අන්තවාදයෙන් කතා කරනකොට ලේසි. මධ්‍යස්ථව යන්න යනකොට අපි ඔක්කොම එකතු කරමු කියනකොට ඒක හඬක් නැග ගන්න අමාරුයි. බලවේගයක් නැග ගන්න අමාරුයි. මොකද එකතු කරන්නේ මොකද්ද ඒකේ තේරුම? අරම මේවා කියලා කතා කරනවා. හැබැයි අපි කිව්වොත් අපි ජාතිවාදයෙන් ගමනක් යනවා නැත්නම් කුලවාදයෙන් යනවා නැත්නම් දේශපාලන පක්ෂ හැටියට යනවායි කියලා. මොකද මේ දේශපාලන පක්ෂ කියන එකත් මගේ මතේ තියෙන්නේ අපේ සමාජයට ගැළපෙනවද නැද්ද කියන ප්‍රශ්නෙකුත් මට තියෙනවා. මොකද දේශපාලන පක්ෂ අදහස ආවේ අධිරාජ්‍යවාද යුගයෙන්. බ්‍රිතාන්‍ය තමයි ඒවා මේ නිර්මාණය වුනේ. දැන් බ්‍රිතාන්‍යට දේශපාලන පක්ෂ ගැළපෙනවා නම් අපිටත් ඒක ගැළපෙනවද නැද්ද? මොකද බ්‍රිතාන්‍යට පුළුවන් වෙලා තිබුණා දේශපාලන පක්ෂ ප්‍රධාන පක්ෂ තිබුණා රටක් හැටියට හිතන්න පුළුවන් වෙලා තිබුණා. මොකද ඒගොල්ලන්ගේ රජිනා නැත්නම් රජතුමා ඉහළින් හිටියා.
ප්‍රජාතන්ත්‍රවාදය ඒක යටින් තිබුණා. ඒගොල්ලන්ට පුළුවන් වුණා ඒක හදාගන්න. ඉතින් බටහිර ලෝකෙට ඔය පක්ෂ දේශපාලනය ගැලපෙන්න පුළුවන්. අපේ රටට ආවට පස්සේ අපේ සමාජයට ආවට පස්සේ අපි කරගත්තේ මං හිතන්නේ මේක අන්තවාදයට ගෙනිච්චා. ඉතින් දේශපාලන පක්ෂ කියන්නේ මේ මේ පක්ෂ අතර තියෙන යුද්ධයක්. ප්‍රජාතන්ත්‍රවාදය තුළ ඒක ඒක ප්‍රජාතන්ත්‍රවාද ස්වභාවයට ගැලපෙන්නේ නැහැ. වෙන රටවල් වල ඡන්දයක් ඉවරුණායින් පස්සේ පක්ෂ එකතු වෙලා එකට වැඩ කරනවා. අපි එකට හයියක් නැහැ. ඉතින් මං කියන්නේ අපි අලුත් ක්‍රමයක් ගැන හිතන්න වෙනවා. මං හිතන්නේ මේ රට දියුණු කරන්න. මිනිස්සුන්ගේ ස්වභාවය තමයි ඇබ්බැහි වීම. බෙදීමට තරම් එකතු වීමට මිනිස්සු ඇබ්බැහි කරගන්න අමාරුද? මගේ මතයක් තියෙනවා මිනිස්සු සූදානම් කියලා. හැබැයි මේ තියෙන ഘോഷාව තුල, මොකද මේ දේශපාලනය කෙරෙන්නේ ලොකු විශාල ഘോഷාවක් තුල. ඒ ഘോഷාව තුල මේ මධ්‍යස්ථ අදහස මතුවෙන්න. ඉතින් ඒක මතුවෙන්න නම් මන්නම් කියන්නේ අපි සමාජයක් හැටියට ඒක හිතන්න ගන්න ඕනේ. මොකද එක මොහොතකදී අපි හිතලා බලන්න ඕනේ ඇයි අපි මේ වගේ නොදියුණු රටක් හැටියට ඉන්නේ කියලා. අපි රටක් හැටියට දියුණු වෙන්න ඕන නම්, සමාජයක් හැටියට දියුණු වෙන්න ඕන නම් කොහොමද අපි ඉදිරියට යන්නේ කියලා අපි හිතන්න ගන්න ඕනේ. දැන් මේ මොහොත දැන්ද නැද්ද කියන එක මම දන්නේ නැහැ. ඒ කාලය ගැන මට හරියට කියන්න බෑ. හැබැයි මේක මේ මේ මොහොත අපි මොහොතක් එන්න සිද්ධ වෙනවා සමාජයක. මොකද මේ විදිහට මෙහෙම බෙදීම් ඇතුව මෙහෙම මේ ഘോഷාව තුල කවදා හරි ගමනක් නැහැ. මොකද අපේ හැම ශේෂ්ත්‍රෙම බැලුවොත් එහෙම විනාශ වෙලා තියෙන්නේ මේ බෙදීම් හන්දා. එකතු වෙන්නේ නැති නිසා සමාජයක් හැටියට එකතු වෙන්න ඕනයි කියන අදහස ඒකට අවදි නොවුනොත් එහෙම මම හිතන්නේ අපිට අනාගතයක් නැහැ. මිනිස්සු ආත්මార్థකාමී බවකින් පෙළෙනවද නැත්නම් ඒ ආත්මార్థකාමීත්වයට මිනිස්සු ඇදලා දාලද? මගේ මතය තමයි මිනිසුන් බලන්නේ තමා දිහා විතරයි, පුද්ගලයා හැටියට නැත්නම් පවුලක් හැටියට. මිනිසුන්ට තේරිලා තියෙනවා මේ තියෙන පරිසරය තුළ ඉදිරියට යන්න නම් තමාගේ වැඩේ කරගන්න ඕනේ, අනුන් ගැන හිතන්න අවශ්‍ය නැහැ කියලා. ඒක නිසා තමා බලන්නේ තමාගේ ළමයා ඉස්කෝලේට දාගන්න පුළුවන්ද, තමාට රැකියාවක් ලබා ගන්න පුළුවන්ද, තමාගේ ඉදිරි අනාගතය හදා ගන්න පුළුවන්ද. අනුන් කැපුණත් කමක් නැහැ, කොහොම හරි දේශපාලඥයන් පිටිපස්සේ ගිහිල්ලා නැත්නම් මොනාරි ඒ වගේ පටු විදිහට හිතලා මේ වැඩක් කරගන්න තමයි අපේ මිනිසුන් හුරු වෙලා තියෙන්නේ. ඒකට මං හිතන්නේ අපි දේශපාලන පන්තියක් හැටියට ඒකට වගකීම බාර ගන්න ඕනේ. මොකෝ අපි හදලා තියෙන මේ නිර්මාණය කරලා තියෙන ක්‍රමය පවතින්නේ ඒක හරහා. ඔව් අපි කැමති මිනිස්සු ඇවිල්ලා අපෙන් ඉල්ලනවා නම් මොන හරි එතකොට ඒක උදව්ව කරන්න පුළුවන් නම් එහෙම ඒක අපිත් ඒකට කැමති. ඒක අපි ඒ එතනින් මං හිතන්නේ වෙනස් වෙන්න ඕනේ, වෙනස් කරන්න ඕනේ. හැබැයි ඒක මේ පරිවර්තනය කරන හැටි තමයි ප්‍රශ්නේ තියෙන්නේ. සමහරු හිතනවා ඇති මේක කරන්න පුළුවන් විප්ලවකාරී ක්‍රමයකට කියලා අපේ සමාජයේ යම් කොටස එහෙම හිතනවා. හැබැයි විප්ලව කරහා ඒක කරන්න ඒ කියන්නේ මේක මන්නම් කියන්නේ පරිවර්තනයක් සමාජයේ සිද්ධ වෙන්න ඕනේ. අපිට තේරෙන්න ඕනේ අපි ගැන හිතලා අපි සමාජයක් ගැන හිතුවොත් තමයි අපේත් අනාගතේ අපිට හොඳ අනාගතයක් ලබා ගන්න පුළුවන් කියලා. ඔබට ඔබ ගැනත් අපිට අපි ගැනත් සංවාදයකට ඇරයුම් කළේ සංචාරක අමාත්‍ය මිලින්ද මොරගොඩ මහතා. සංවාද කියන්නේ මොන විදිහේ උත්සාහයක්ද කියන එක අද යම් ප්‍රමාණයකින් හරි ඔබ තේරුම් ගන්න ඇති කියලා අපි හිතනවා. අද සංවාද ඔස්සේ ලබා දුන් උත්තේජනය අපි විශ්වාස කරන්නේ ඔබට හොඳම දේ ගැන හොඳම විදිහට හිතන්න, ඒ අනුව කටයුතු කරන්න ප්‍රයෝජනවත් වේවි කියලා. අපි ලබන ඉරිදාවෙත් උදේ 7:30ට තවත් සංවාදයකදී මුණගැහෙමු. ඔබට සුබ සතියක්. සංවාද